එවගේ මගේ ප්‍රශ්නය මේ අණවින කොඩිවින ඇත්තක්ද? දියුණුවට බාධා කරන අණවින කොඩිවින ඇත්තක්ද? ඒට ධර්මයේ පිළිසරණක් තියෙනවද? කට්ටඩියන්ගේ පිහිටක් නොමැතිව. සූර්යය ගැනත් කිව්වා. සූර්යය ගැන මං කියන්නද පොඩ්ඩක් තරහ ගන්න නැත්තම්. මේ සූර්යව අර සේනාධීර පෞලියයි බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කළා. මේකේ ලස්සන ඉතිහාසයක් තියෙනවා මහත්තයා. මේ සූර්යව ගම්මානේ මිසදිටු වේගෙන ගියපු ගම්මානයක්. තිසරණිය අතෑරලා මිසදිටු ආගමක් වැළඳ ගනිමින් ගියා ගියක් ගියක් ගානේ. ඔය අතරේ තමයි මේ ස්ථානේ අපිට පූජා කළේ. ඒ කාලේ ගමේ මිනිස්සු එකපාරට දාන ටිකක් දෙන්නවත් පෙළඹුණේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා මේ ගමේ පිණ්ඩපාතේ වැඩියාම අනේ ස්වාමීනි අපි බුද්ධ ආගමේ නෙමෙයි කිව්වා. මේ ගමට මිසදිටු දේවස්ථානයකුත් සම්මත වේගෙන ආපු කාලේ බලන්න අපේ ඇතුලේ මේ මං කිව්ව එක මේ සිංහල අයගේ ඇතුලේ තියෙනවා තිසරණේ කාවැදිලා. සංඝයා ටික ටික පිණ්ඩපාත යනකොට ඉස්සල කිව්ව අපි බුද්ධ ආගමේ නෙමෙයි. දුන්නේ නැහැ. ආයෙත් පිණ්ඩපාතේ වැඩියා. ඊට පස්සේ ටික ටික දානි පොඩ පොඩ බෙදන්න ගත්තා. ඊට පස්සේ හවස වන්දනාවිට මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා අහන්න එන්න ගත්තා. තිරුවන් සරණ පිහිටියා. දැන් හොඳ සැදැහැවත් තිසරණේ පිහිටපු අය ඒ පිරිසම ඒ තැන්වලට දැනුම් දුන්නා අපට ඔහෙලගේ දේවස්ථාන එපා අපට තිසරණේ තියෙනවා කියලා. අපි තාඩු බෙදලා නෙමෙයි මේක කළේ. ධර්මීය බෙදලා. ඉතින් ඒ නිසා දැන් මේ දැන් බලන්න මේ මණ්ඩප මේ චෛත්‍ය ගත්තාම මෙහෙට මේ අය මේ දිවි පුදාගෙන තෙරුවන් වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් එහෙම ජනතාවකට තිසරණිය අහිමි වෙන්න ගියේ. එතකොට මේ මහමෙවුනාවේ වැඩ පිළිවෙල නිසා තිසරණිය පිහිටියා. අපි රවට්ටලා මග පළ දුන්නේ නැහැ. බොරු අර්ථ කිව්වේ නැහැ. නොතේරෙන අභිධර්ම කිව්වේ නැහැ. තේරෙන භාෂාවෙන් බුදු ගුණ කිව්වා. තේරෙන භාෂාවෙන් දහම් ගුණ කිව්වා. තේරෙන භාෂාවෙන් සංඝයාගේ ගුණ කිව්වා. තිසරණේ පිහිටන්න කිව්වා. පින් රැස් කරගන්න කිව්වා. මේ මනුස්ස ජීවිතය දුර්ලභ ගැන කිව්වා. අනේ මේ මිනිස්සු බොහොම ලස්සන ටික අහගෙන සිතින් වැළඳ ගත්තා. ඉතින් කොච්චර ලාභයක්ද? අනිවින කොඩි වෙන හදි හෝනියන් බොරු කියලා තමයි මං ඉස්සර හිතන් හිටියේ. මම කියවනේ අපි යම්කිසි දෙයක් ඇත්තද බොරුද කියලා හිතන් ඉස්සෙල්ලා ඒක යම්කිසි විදිහකින් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මම මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉගෙනගෙන නැහැ. මම මන්ත්‍ර පොත් දැකලා තියෙනවා. පුස්කොළ පොත්වල මන්ත්‍ර පොත් දැකලා තියෙනවා. මිනිස්සු ලියාගෙන මන්ත්‍ර පොත් දැකලා තියෙනවා. හැබැයි මම මන්ත්‍ර කරන්න පෙළඹිලා නැහැ. ඒ වගේම මම මේ මිනිස්සුන්ට මන්ත්‍ර වලින් වෙච්ච හානි දැකලා තියෙනවා. ගොඩාක් මිනිස්සුන්ට මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කරලා තියෙන හානියක්. මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියලා කියන්නේ මන්ත්‍ර කියන්නේ පාස්වර්ඩ් එකක්. අපි පාස්වර්ඩ් කියන්නේ රහස් වචන. මේ රහස් වචන මේ මන්තර හදාරා මන්තර ලියන්නේ මිනිස්සු නෙමෙයි. මිනිහා මිනිස්සු තමයි මන්තර ලියන්නේ. දැන් අපි කියවනේ දැන් අපි කියමු කාට හරි පෙර ආත්මේ අමනුෂ්‍යෙකුගේ සම්බන්ධයක් මිනිසෙකුට එනවා. එතකොට අමනුෂ්‍යයා තමයි අර මිනිස්යාගේ හිතට දෙන්නේ අර අක්ෂර. එතකොට මේ මිනිස්යා ඒ අක්ෂර පොතේ ලියනවා. එතකොට අමනුෂ්‍යයාගේ පාස්වර්ඩ් එක මනුෂ්‍ය පොතේ ලියනවා. ඒක තමයි මන්තරේ. මේ මන්තරේ මනුෂ්‍යයා කියනවා. කීනකට අර අමනුෂ්‍යයා තමයි මේ පණවිඩය යන්නේ. ඒ අමනුෂ්‍යයා වැඩ කරනවා. අමනුෂ්‍ය ලෝකේ අපිට හිතන්න බැරි තරම් සංකීර්ණයි. අමනුෂ්‍ය ලෝකෙ පිළිබඳ යම් යම් තොරතුරු මම දන්නවා. හිතන්න බැරි තරම් සංකීර්ණයි, දුක්ඛිතයි, අවාසනාවන්තයි. ගොඩාක් කමනස්සියෝ අයිති වෙන්නේ මන්ත්‍ර සාහිත්‍යෙ බැඳෙන අයිති වෙන්නේ ප්‍රේත ලෝකෙට.
පෙරේතිව තමයි ගොඩක් වට යනේනමන් නැති කෑම බීමක් නැති අමනුස්සයෝ. සමහර අමනුස්සය ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ භූත කියලා. මේ භූතයෝ මේ මිනිස් ලෝකේ හිටපු අය. ඒගොල්ලෝ භූත වෙලා උපදිනවා. ඉපදුනට පස්සේ අපි කියමු යක්කෙකුගෙන් යක්කිනියෙකුගෙන් අකුරු දෙක යකින්නේ ඔයගොල්ලෝ කවුරුද දන්නවනේ? කායන්නයි ලියන්නයි. ඔය අකුරු දෙක යකින්නේ ඔයගොල්ලෝ කියන්නේ මෑණියෝ මෑණියෝ කී කියා. මොන මෑණියෝද? යකින්නියක්. එතකොට මේ යකින්නිට කෙලවරක් නැති සේනාවෙන් යුක්තයි. මේ කාලේ මැරෙන සිංහලෙත් යන්නේ එතනටමයි. ඇයි මේ දේවල් අටවගෙන එයාගේ ප්‍රයෝජනය ගන්න? එතකොට මෙහි මැරිලා ගිහිල්ලා එයාට දාසකම් කරනවා. දාසකම් කළා එයා කල්පනා කරනවා, අනේ මගේ දුව කොහෙද දන්නේ, මගේ පුතා කොහෙද දන්නේ. ඕම් වරන් අරගෙන යකිණිය කියනවා, අනේ මට මෙහෙම තියෙනවා, මගේ දරුව ළඟට මං ගිහිල්ලා මං උන්ටත් උපකාර කරගෙන මං ඉන්නම් කියනවා. ආ එහෙනම් ඔබ පල්ලියම් කියනවා. හැබැයි මගේ කොටහ දීපන් කියනවා. ඊට පස්සේ ගිහිල්ලා දිස්ත්‍රි දානවා එකට. දාලා ඊට පස්සේ අක්ෂර මාලාව හිතට දෙනවා, මෙයා ලියනවා. ඊට පස්සේ මෙයා ජප කරන්න පටන් ගන්නකොට අර මැරිච්ච ඥාතිය තමයි ජපයට එකතු වෙන්නේ. එකතු වෙලා ජපේ කරගෙන යනවා. යනකොට ඒකට සම්බන්ධ භූතය ටික එකතු වෙනවා. අපි කියමු මේ ස්ථානයක් වනසන්ඩ කඩයක් පාලු කරන්න. එතකොට වැලි ටිකක් තියාගෙන මේක මතුරන පොඩි තටපුල් ටිකක් දීලා චූටි මන්තර. ඊට පස්සේ මේක එතකොට එයා ඒකට පෙළඹෙන්නේ කවුරු හරි කෙනෙක් යාඩ දෙනවා කියමු රුපියල් 100ක්. මම රුපියල් 100 වෙනුවෙන් මේක කරන්නේ. ඒක රුපියල් 200ක්. ඉරිසි ආකාර මිනිසෙක් අරයා දැනගෙන කියනවා, මේ මං තරහකාරයෙක් ඉන්නවා. ඕකා දියුණු කරන්න හොඳ නැහැ. ඕක නැති වෙන්න කරපන් කියලා රුපියල් 200ක් දෙනවා. අර රුපියල් 200 අරගෙන මේක කරනවා. හැබැයි රුපියල් 100,000කටවත් ඒක කඩක් කපන්න බෑ. ඊට පස්සේ ඔන්න වැල් ටික මතුරුල දෙනවා. දෙතුන් පාර කරනකොට දිස්ත්‍රි ඇවිල්ලා වැලිත් එක්ක මිශ්‍ර වෙනවා. ඊට පස්සේ කඩ දෙහිය කොතල දෙනවා. ඊට පස්සේ කියනවා යන ගමන් ඉහාගෙන ඵලයන් කියලා. උඹට දෙන්නම් කියලා යන ගමන් ඉහාගෙන යනවා. ඊට පස්සේ ඒ කඩේ මේ ප්‍රകൃතියට පේන්නේ යම්කිසි දුමකින් වැහෙනවා. වැහුණට පස්සේ මිනිසුන්ට කඩේ මතක නැතු යනවා. ඒ මිනිස්සු කඩේට ඉන්නේ. කැෂියර් කූඩුවේ අරේ බලන් ඉන්නවා. ටික ටික බිස්නස් පහළ වෙනවා. පරිප්පු ටිකට මී බෙටි දානවා. මී ඇවිල්ලා පරිප්පුවකට බෙටි දාලා යනවා. සීනි වලට කූඹි වෙනවා. හකුරු ගෑල්ල සත්තු කාලා යනවා. මේ වගේ තීරුම බලාපොරොත්තු නැතිව මෙහෙම වෙනකොට ගෙදර ලෙඩ වෙනවා. ඒ අර මනුස්සයෙක් එක්ක භූතයා ගෙදරත් යනවා. ඕඩරේ දීලා තියෙන විනාශ කරන්නද? අනේ මේ අනවින කොඩි වින හදි හුණියන් ගැන නම් බෞද්ධ කියනවත් ලැජ්ජයි. ඒ තර මම කියව එක අභිධර්ම ගැන කතාව. ඇතුලේ සෙල්ලම මේ කියන්නේ. tire yasse එක බින් කිව්වේ. එතකොට එහෙම කළා ඒගොල්ලෝ විනාශ වෙනවා. ඊට පස්සේ යනවා මෙයා හිතනවා මං අනේ මට මොකද්ද මොකක් වෙලාද දැන් සාස්ත්‍රය කහන්න පළයන් කියනවා. උන්නේ සාස්ත්‍ර පොලක් කියනවා. සාස්ත්‍ර පොලෙත් තියෙන්නේ මේකේ සෙට් එකේම එක කොටසක්. එතකොට අර අමනුෂ්‍යත් පිටිපස්සෙන් යනවා. කොඩි විනේට බැදිච්ච. සාස්ත්‍රය අහන්න ඉස්සෙල්ලා අමනුෂ්‍යා ගිහිල්ලා කියනවා, "තෝ මං ගැනීම කියන්න එපා." එතකොට අර අමනුෂ්‍යා ඒකාන්ත මේ කෙනෙක් නම් වෙන මොනවා හරි කියලා එක අවුල් කරලා දානවා. ඇත්ත විස්තර එන්නේ. ඒ අමනුෂ්‍යයා ටිකක් බලවත් නම් තෝ කිව්වට හරියන්නේ නැහැ, මගේ ගාවට නෙන්නේ මං කියනවා කියලා අමනුෂ්‍යයන්ගේ ඇතුලේ හරි රණ්ඩු. මේ මිනිස්සු පිරිහුණාම, මිනිස්සුන්ට තිසරණේ නැති වුණාම, ගුණධර්ම නැති වුණාම හරියට මේ මනුස්ස ලෝකයේ තියෙන දුර්වලකම නිසා අමනුෂ්‍යයොත් ඉන්නේ දුකසේ. ඊරවස අමනුස්සය එකම පොරෙන් ඉන්නවා මේ චූටි චූටි දේවල් එක යැපෙන්න. එහෙම තමයි ඉන්නේ. ඊට පස්සේ අමනුස්සය වැඩගත් වෙකිනා ඉන්නේ. ඕම් කළා ඊට පස්සේ මරණයට පත් වෙන එකට අර අමනුස්සයව අරන් යනවා. භූත ලෝකෙට. මේ වගේ මම නම් කියන්නේ මේවා අහන අය කිසිම දවසක පෙළඹෙන්න එපා. අනවින කොඩි වින හදි වුරියන් කිසිම තරහකාරී විදිහට කරන්න එපා.
ආසා කෙනෙකුට තව කෙනෙක්ව වසඟ කරගන්න හිනා දෙන්න එපා. තව කෙනෙකු මේ තව කෙනෙකු හිංසා කරන්න කොඩි වෙන කරන්න එපා. දේවාල වලට ගිහිල්ලා මිරි සමරන්න එපා. ගම්බිරි සමරන්න එපා. කොණ්ඩෙන් කොම ගන්න එපා. මේ ජාතියේ එක එක සිස්ටම් තියෙනවා අමනුෂ්‍යයන්ව නම්ම ගන්න. මිනිස්සු ලාභයට කරනවා. මිනිසුන්ට සංසාරයේ ආත්ම භව දහස් ගණක් ගෙවන්න වෙනවා මේවා. තිසරණී අපි බුද්ධං සරණං ගච්ඡාම කී කී හිටියට වැඩක් නැහැ. අපි කරන ක්‍රියාව තමයි අපට විපාක දෙන්නේ.